This Holy Mass is offered for in thanksgiving on the birthday of our son, Viran Pereira. Thank you, Almighty Father, for the gift of his life and all the blessings showered on him. We surrender his future into your mighty hands. By Tati, Ammi, Aya, and Malli. අද දින මෙම සුවිශුද්ධ දිව්‍යයාගේ සඳහා බැතිසිතින් දායකත්ව ලබා දුන් සෑම සිල් දෙනා සහ එම පවුල් වෙනුවෙන් මෙම යාගයේ ආරම්භයේදීම දෙවි මහෝත්මයන් වහන්සේට අපි මෙසේ ආඥා කරමු. පියාණන්ගේද පුත්‍රයන්ගේද සුදහාත්මයන්ගේද නාමයෙන් ආමෙන්. ඔබ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තු වහන්සේගේ වර ප්‍රසාදයත් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් සුදහාත්මයන් වහන්සේගේ ජීවදානයත් ඔබ සිදෙනා සමග පවතිවා. ඔබ සමගද පවතිවා. සහෝදර සහෝදරියනි, අපි ස්වාමින් වහන්සේගෙන් සමාව අයද සිටිමු. මේ දිව්‍යාගය පුදකරන්ට ප්‍රථමයෙන්ම අප කළා වූ සෑම වරදක්ම සිතින් වචනයෙන් ක්‍රියාවෙන් අපි ස්වාමින් වහන්සේට විරුද්ධව ක්‍රියා කරපු සෑම අවස්ථාවක්ම උන්වහන්සේගේ අනපනත් පිළිපැදින් නැතිව සිටපු සෑම මොහොතක්ම උන්වහන්සේගේ ආදරයයි ප්‍රේමයයි සමාවේ දයාවට විරුද්ධව අපි කතා කරපු ක්‍රියා කරපු සෑම මොහොතකම සහෝදර දයාවට විරුද්ධව අපි කළා වූ සෑම දේකටම අපි සමාව අයද සිටිමු. සියලු බලජ දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කෙලෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එහින් භාග්‍යවත් නිත්‍ය කන්නිමරේ තුමියද සියලු සුරදුතයන් හා ශුදවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනතව ඉල්ලා සිටිමි. සියලු බලැඳ දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවණයට අප පමුණුවනසේක්වා. ආමෙන්. ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ක්‍රිස්තුණී කරුණා කළ මැනව, ක්‍රිස්තුණී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව. අපි යාඥා කරමු. සදාතන දෙවි ස්වාමිනී සෙනෙහවර පියතුමෙකුම ලෙසින් ඔබ වහන්සේ ආදර දරුවන් වූ අප නිරතුරු ආරක්ෂා කරනසේක් වේද. අපේ මුළු බලාපොරොත්තු ඔබ වහන්සේගේ දිව්‍යමය ආධාරය මත අපි තබා සිටිමු. ඔබ වහන්සේගේ පිහිට ආරක්ෂාවට අපට දුන මැනව මේ කී දෙවහ සුදහාත්මයන් සමග එකම දිව්‍යයන් සදහට වැඩ සිටි නාවුද රජකම් කරන්නාවුද ඔබගේ පුත්‍රයාණන් අපගේ ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තු වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්.
උප්පත්ති කතාවෙන් උපුටාගත් කොටසකි. එහෙත් දෙවි සමිදානන් වහන්සේ මිනිසාට හඬ ගසමින් නුඹ කොහේදයි ඇසූසේක. ඔබගේ කටහඬ උයනේ මට ඇසුනි. එහෙත් මා නග්න බැවින් බිය වී සැඟුණෙමි. ඔහු උත්තර දුන්නේය. එවිට උන්වහන්සේ නුඹ නග්න බව කීවේ කවරෙක්ද? මා නුඹට තහනම් කළ ගසින් නුඹ කෙඩි කෑවේහිදයි ඇසූසේක. ඔහුද පිළිතුරු දෙමින් ඔබ මට සහකාරිය වශයෙන් දුන් ස්ත්‍රිය ඒ ගසේ කෙඩි කඩා මට දුන්නාය. මමත් කෑවෙමි පැවසීය. එවිට දෙවි සමිදානන් වහන්සේ ස්ත්‍රියත කතාකොට නුඹ මෙය කළේ මන්දයි ඇසූසේක. සර්පයා මා රැවටීය. මමත් කෑවෙමි. ඈ පිළිතුරු දුන්නාය. එවිට දෙවි සමිදානන් වහන්සේ සර්පයාට කතාකොට මෙසේ වදාළසේක. තාමේ කළ බැවින් සිළු ගහ මහීෂියන්ටද වනේ සිළු මුර්ගයන්ටද වඩා තෝ සාපලද්දෙක් වේවා. දිව්‍ය තිතාක් උරුඟා යමින් තෝ දූවිලි කන්නේහිය. තහස්තා සහ ස්ත්‍රිය අතරද තගේ වංශය හා ඇගේ වංශය අතරද බද්ධ වෛරය තබන්නේමි. ඒ වංශයේ දරුවෙක් තගේ හිස පොඩි කරන්නේය. තෝද ඔහුගේ විනුබ දෂ්ට කරන්නේහිය. උන්වහන්සේ ස්ත්‍රියට කතාකොට මෙසේ වදාළසේක. නුඹේ ප්‍රසූත වේදනා මම බොහෝසේ වැඩි කරන්නෙමි. විලිරුද ඇතිව නුඹ දරුවන් ප්‍රසූත කරන්නෙහිය. එහෙත් නුඹේ දැඩි ආශාව සැමියා කෙරෙහි වන්නේය. ඔහු නුඹ පාලනය කරන්නේය. තවද උන්වහන්සේ මිනිසාටද කතාකොට මෙසේ වදාළසේක. භාර්යාවගේ වචනයට සවන් දී නොකෑ යුතුයයි මා තහනම් කළ ගසේ කෙඩි කෑ බැවින් නුඹේ මේ ක්‍රියාව නිසා පොළොවට සාප වේවා. දිව්‍ය තිතාක් නුඹ වෙහෙස මහන්සි වී එයින් ආහාර ලබා ගන්නෙහිය. පොළොවේ නුඹට කටු පඳුරුද වල් පැලෑටිද උපදින්නේය. නුඹට වනේ පලා කන්නට සිදුවන්නේය. භූමියෙන් වූ නුඹ යලි භූමියට යනතෙක් දහඩිය මහන්සියෙන් ආහාර උපයන්නේහිය. දූවිල්ලෙන් වූ නුඹ දූවිල්ලටම යන්නේහිය. මිනිසාසී බිරිඳට ඒව යන නම දුන්නේය. මන්ද ඈ ජීවමාන සියල්ලන්ගේ මාතාව බැවිනි. දෙවියන් දෙවි සමිදානන් වහන්සේ හම්වස්ත්‍ර සාදා ආදම් සහ ඔහුගේ භාර්යාවට ඇන්දවූසේක. එවිට දෙවි සමිදානන් වහන්සේ කතාකොට හොඳ නරක අවබෝධ වීම නිසා දැන් මිනිසාද අපෙන් කෙනෙකු හා සමාන වී ඇත. එබැවින් ජීවන වෘක්ෂයට අතපා එයින් අනුභව කොට සදහටම ජීවත් වීමට ඔහුට ඉඩ නොදිය යුතුයයි වදාළසේක. මෙසේ කියා භූමියෙන් වූ ඔහු භූමිය වගා කරන පිණිස දෙවි සමිදානන් වහන්සේ මිනිසා ඒදන් උනින් නිරපා දැමූසේක. මෙසේ උන්වහන්සේ මිනිසා පලවා හැර ඒදන් උනට පෙරදිගින් කෙරුක් බොරුම් තැබූසේක. තවද ජීවන වෘක්ෂය යට මාර්ගය රැකවල් කරනු පිණිස සැම අතට කැරකවෙන ගිනි විහිදුවන කඩුවක්ද තැබූසේක. දේව වචනය මෙසේය. දෙවයන් වහන්සේට සෝස්ත්‍ර වේවා. ඔබගේ පිළිතුර සමිදුනි පරපරින් පරපුරට ඔබ අපේ රක්ෂස්ථානය වනසේක. සමිදුනි පරපුරින් පරපුරට ඔබ අපේ රක්ෂස්ථානය වන සේක. කඳුහෙල් ඇතිවන්නටත් පෙර සිට ඔබ පොළොවද විශ්වේද මවන්නටත් පෙර සිට සදාකාලෙන් සදාකාලයටම ඔබ දෙවියන් වහන්සේ වනසේක. ඔබ මිනිසා යලි දූවිල්ලට හරවනසේක. මිනිසුනි දූවිල්ලට හැරේවා කියා ඔබ අදාරණසේක. සමිදුනි පරපුරින් පරපුරට ඔබ අපේ රක්ෂස්ථානය වන සේක. ඔබ ඇස් ඉදිරියෙහි වසර දහසක් අපේ එක දවසක් වැනිය. ගෙවී ගිය ඊයේ දවස රැය එක යාමයක් වැනිය. සැඩ පහරකින් මෙන් ඔබ මිනිසුන් ගෙන යන සේක. ඔවුහු සිහිනයක් මෙන් පහවී ඇති. උදේ දළු දැමු තනපත හා සමාන වන්නෝය.
samiduni parpurin parpurata oba ape rakshasthane vana seka ude eva sarusara lesa wedenneya savasvu kala paravi viyeli yanneya divigamana kotaram luhududa kiya wataha duna manava e menahi karana pinisa nenavat sitak apada dun duna manava samiduni epamana digukalak aetvino sita oba apavita perala pemenunu manava obe dasayanta anukampa kala manava samiduni harapurin parapurata oba pe rakshasthane vana seeka supuwa janada යේසුස් වහන්සේ පිළිතුරු දෙමින් මාර්ගයේද සත්‍යයේද ජීවනයේද මම වෙමි මා මගින් මිස කිසිවෙක් පියාණන් වෙත නොපැමිණෙන්නෝය ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා මාක්තුමාගේ සුදු සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි ස්වාමිනේ වහන්සේට මහිමය වේවා ඒ දවස්වලදී නැවත මහත් සමූහයක් රැස් වූයෙන් ඔවුන්ට කැමර කිසිවක් නොතිබුණ නිසා ජේසුස් වහන්සේ සිය ගෝලයන් කැඳවා මේ සමූහයා ගැන මට කනගාටුයි ඔහු දැනට තුන් දිනක් මා සමග සිටිති කැමර කිසිවක් ඔවුන්ට නැත කුස ගින්නෙන් ගෙදර යන්න හැරියොත් ඔවුන් මහමග දී කලන්ත වනු ඇත ඔවුන්ගෙන් සමහරෙක් දුර සිට ඇවිත් සිටිති කිසේක උන්වහන්සේගේ ගෝලය උත්තර දෙමින් මෙවැනි පාලුකරයක මොවුන්ට කොහින් කැම සපයා දෙන්න දැයි උන්වහන්සේගෙන් ඇසූහ ඔබ ළඟ රොටි කීයක් තිබේදයි උන්වහන්සේගේ උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක හතක් කියයි ඔහු කීහ එවිට උන්වහන්සේ සමූහයා බිම හිඳ ගන්නට අනදී රොටි හතගෙන තුති පුදා කඩා ඒවා ඔවුන් ඉදිරියේ තබන පිණිස ගෝලයන්ට දුන්සේක ඔහු ඒ සමූහයා ඉදිරියේ තැබූහ ඔවුන් ළඟ කුඩා මසුන් ස්වල්පයක්ද විය උන්වහන්සේ ස්වර් ආශිර්වාදේ පවසා එයද ඔවුන් ඉදිරියේ තබන්නට අනකලසේක ඔහුද කා තෘප්තියට පැමිණියහ ඉතිරි වූ කැවලි එක්කොට මලු හතක් පුරවා ගත්හ එහි සෙනග 4000ක් පමණ වූහ උන්වහන්සේ ඔවුන් යන්න හැරියසේක එගෙනෙහි උන්වහන්සේ සිය ගෝලයන් සමග උරුවකට නැගී දල් මනූතා පලාතට පැමිණිසේක සුවිශේෂ වාක්‍යය නම් මෙසේය ක්‍රිස්තුනි වහන්සේට ප්‍රශංසා වේවා සුවිශේෂ වාක්‍ය මගින් අපගේ පව් මැකේවා ආමෙන් අද සුවිශේෂ පාඨය ද අපට මෙනෙහි කරන්නට ආරාධනා කරනවා මේ පාළු කරයේ 4000කට වඩා වැඩි පිරිසක් ස්වාමින් වහන්සේ වටා එකතු වෙලා මේ දවස් තුනක් निराहारव සිටින්නේ ආහාර ලබා ගැනීමට නොවේ දේව වචනය උන්වහන්සේගේ වචනය තුල ඇති පිපාසය නිසායි
ස්වාමින් වහන්සේගේ වචනේ අහන්නට ඒ වචනේ පෝෂණය වන්නට තිබෙන පිපාසය නිසායි. මෙහිදී අප වටහා ගන්නට ඕන දෙයක් තමයි වටහා ගන්නට ඕන කරුණක් තමයි එනම් යම් අයෙක් දේව වචනයට පිපාස වන්නේද ඔහු මෙලොව ලෞකික සැප සම්පත් පසුපස හඹා නොයන වග. දිව්‍යන් වහන්සේගේ වචනයට අපි විපාස නම් අපිට හුඟක් දේවල් තේරුම් ගන්නට පුළුවන්. හැම විටම දේ වචනයට අනුමතව ක්‍රියා කරන්නට කිරීමට අපි උත්සාහ කරනවා. මොකද උන්වහන්සේගේ වචනය අපි හරියාකාරව දන්න නිසා. අපි වචනය කෙරෙහි පරිණත වෙලා ඉන්න නිසා. එවිට අපිට බොහෝ දේවල් බොහෝ සේ ආදරය කරන දෙවියන් වහන්සේ අප ජීවිත ශාරීරිකව මෙන්ද අධ්‍යාත්මිකවද පෝෂණය කරනු ලබනවා. එනිසා මෙම සත්‍ය වටහා ගන්නට නම් අපි උන්වහන්සේගේ වචනය අපි අදහා ගන්නට ඕනේ. ඒ වචනයේ සුභාරංචිය ස්වාමීන් වහන්සේ සුභාරංචිය අද ඔබට මට අනාවරණය කරන්නේ උන්වහන්සේ සොයා ඉන්න උන් කෙරෙහි දක්වන සංවේදිකමයි. උන්වහන්සේගේ සංවේදිකම ප්‍රේමය ගැන ස්වාමීන් වහන්සේ ඔවුන්ගේ අතීතයෙන් වර්තමානයෙන් අනාගතයෙන් අපහසුකමට සංවේදී වෙමින් කටයුතු කරලා තිබෙනවා. බැවින් කුසගින්නෙන් දැවෙන මිනිසෙකු වෙනුවෙන් අපි ස්වාමින් වහන්සේගේ මේ වචනය අද දේව වචනය අදාගන්ඩ අපි කියන්නට ඉස්සෙල්ලා වැඩීම වැඩිය ආහාර වේලක් දීම වඩා යහපත් බව පවුලුතුමා කියා තිබෙනවායි. ඔවුන් ඒ තුළින් දෙවන් වහන්සේගේ ආන්දරයේ අත්දකින්නට අවස්ථාවක් උදාවෙනවා. එනිසා අපි අද ස්වාමීන් වහන්සේගේ වචනය මෙනෙහි කරොත් හේම අද අපිට පැහැදිලි වෙන්නේ අන්න එයයි. ඒ මොකද්ද? එනම් ස්වාමීන් වහන්සේ සිදු කළ මේ මහා ප්‍රාතිහාරය. මහා ප්‍රාතිහාරය අපි පුදුම විදිහට දැක්කොත් හේම එම සිද්ධියේ එසේම ඒ තුළ සැඟවෙලා තිබෙන ලස්සන සුභාරංචිය දිහැ අපේ හිත යොමු කරන්නට ඕනේ. ස්වාමින් වහන් සිදු කළ ප්‍රධාන පුදුම ක්‍රියාවන් අතර මෙම පාඨයට සාසිද්ධියට ලැබෙන්නේ අසම සම තැනක්. එනම් එඩේරිකු නැති බැටලුවන් වැනිවෝ ඔවුනට හද පිරුණු අනුකම්පා සහගත හැඳි හැඟීමකින් යුතුව උන්වහන්සේ බලපු ආකාරයයි. උන්වහන්සේ ඔවුන්ට යහපත් එඩේරෙක් වුණා. ශ්‍රාවකයන්ටද එලෙසවීමට ඉගැන්නවා. එවිට ඔබම ඔවුන්ට කෑමට යමක් දෙන්න යන වගන්තිය අභියෝගයෙන් පිරුණු දෙයක්. ඔබම ඔවුන්නට කෑමට යමක් දෙන්න. වගකීම බහර ගැනීමට බලවත් ආරාධනයක්. මේ ආහාර ප්‍රාතිහාරයේ දෙසියා බලන විට අපේ ඇස් දෙකට යොමු වෙන්නේ උන්වහන්සේගේ බලවත් අනුකම්පාවයි. මනුෂ්‍යයා කැරී තිබෙන්නා වූ බලවත් අනුකම්පාවයි. ස්වාමින් වහන්සේ ස්වර්ගයේ දෙසට නෙත්‍යම සියල්ලටම අවශ්‍ය පමණ ආහාර සපයා දුන් බව අපට පැහැදිලි කර දෙන. උන්වහන්සේ එක ඇසිල්ලකින් මේ 5000කට ආහාර 4000කට වඩා ජනකායකට ආහාර ලබා දෙනවා. මේ ස්වල්ප රොටි ස්වල්පයක් සහ මාළුන් කීප දෙනෙක් ප්‍රාතිහාරයට යොමු කරමින්. ඒ නිසා මේ ප්‍රාතිහාරය දැස් වසාගෙන භාවනා කරන්න අපිට පුළුවන් දෙයක්. මේ ප්‍රාතිහාරයෙන් කළ ජේ ස්වාමින් වහන්සේ අද අපව ජීවිතයට ලං කරගන්නේ මේ ප්‍රාතිහාරය අපේ ජීවිතදිනදා ආහාර අපිට ලබා දෙන්නේ අපි කුමන දෙයක් කරලාද. උන්වහන්සේ අපිට හැම වේලක්ම බඩගින්නේ නොඉන්නට අපිට උන්වහන්සේ මඟ සලසා දෙන්නේ උන්වහන්සේ සෑම දිනකම අපිට ප්‍රාතිහාරය මගින් අපේ ජීවිතවලට ආහාර ලබා දීමේ. එබැවින් අපි ස්වාමින් වහන්සේට කියමු අප ජීවනයේ ආහාරය අපට ලබා දෙන්නේ අපි දිනදා ජීවත් වෙන්න අවශ්‍ය වරම් අවශ්‍ය ආහාර අපට ලබා දෙන්නට කියලා අපේ ජීවිතයේ ශාරීරික මෙන්ම අධ්‍යාත්මිකව දිව්‍ය භෝජනෙන් අපිව පෝෂණය කරන්නට කියලා මේ දිව්‍යාගයේ තුල අපි ඉල්ලමු යාඥා කරමු. ලෝකාග්‍රදෙවී ස්වාමිනී වහන්සේට පුදන මේ පූපය වහන්සේගේ මහත් දයාවෙන් අප ලබාගත් හෙයින්ද පොළවේ සරුසාරයෙන් හා මනුෂ්‍යයාගේ ශ්‍රමෙන් හා සෑදුන හෙයින්ද අප සඳහා ජීවනදායක පූපය රත්න හිඳු වහන්සේට ප්‍රශංසා වේවා.
දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා ස්වාමින් වහන්සේ අපි මනුස්ස බාර සහ වෙන කරුණා කළසේක මේ පෑන් විදෙන් සහ මිදි රසෙන් වන අභිරහස මගින් උන් වහන්සේගේ දේවත්වයට සහභාගී වීමට අපට හැකි වේවා लोकाग्र देवी स्वामिनी वहां सेठ पुदन में मिथिरास वहां से महदया विंग लागत्ंद मिधि वेले फलदा विंग मनुष्यागे श्रमेन्हांदात्मिक पाने प्रवर्तन वहां सेठ प्रशंसा स्वामिनी बेगे पश्चितिंद पशुतविली हदवती वहां से विष्णु प्रलवेवा देवी स्वामी पुदन यागे वहां सेठ प्रसन्न वेवा स्वामी मागे සහෝදර සහෝදරියනි මාගේ සහෝබගේ යාගේ සිළු බලද දීපන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යඥා කරන්න ස්වාමින් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වන සඳහාද අපට තමන් වහන්සේගේ මුළු ශුද්ධ ස්වභාවයටත් ප්‍රයෝජනෙ අත්වන සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමින් වහන්සේ මෙයාගේ පිළිගන්නාසේක්වා देवी स्वामी अपगे जीवित पणुरु अप ओबवेत गिनावेमु बहांसे प्रसन्नवेवा करुणावेन पिलिगत मेनव अब पुदन मे आगे अपट गलवीम लभिन मार्ग अग्बवट पत्कल मेनव मेघिदे अप स्वामीन वन जीसु क्रिस्त वहांसे उदिस्साम अपट लभेवा आमेन स्वामीन वहांसे ओब समग वनसेक्वा ओब समग द वनसेक्वा ओबगे सित यमु करन्न स्वामीन वहांसे वेत यमु कर सिटिमु ओबगे दिव्यन वन स्वामीन वहांसेट स्तुति करमु ए योग्यद हितुद क्रियावकि පාරිශුද්ධ පියාණනි සිළු බල සදාතන දෙවි ස්වාමිනී අප ස්වාමීන් වහන්සේ සුණු වහන්සේ මගින් සෑම කල්හිද සෑම තැන්හිද අපි වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍යය යුතුය සාධාරණය ගැලවීම දහයකය ඔවුන් වහන්සේගේ මරණය අපි ප්‍රේමයෙන් සිහි කරමු ඔවුන් වහන්සේගේ උත්ථානය අචල විශ්වාසයෙන් ප්‍රකාශ කරමු ඔවුන් වහන්සේ නැවත පැමිණෙන දින ස්ථීරව බලාපොරොත්තු වෙමු ඒන් ස්වර්ගවාසී සියල්ලන් සමග වහන්සේට ප්‍රශංසා කරමි වහන්සේගේ මහිමය අපි නිරතුරු මෙසේ වර්ණනා කරමු පරිශුද්ධවත් කරන මෙන්නයි දෙමු අපි සියදුනේ පන්රු අපුදේ සබගේ ස්වාමීන් වහන්සේ ජේසු ක්‍රිස්තු වහන්සේගේ ශ්‍රේෂ්ඨ ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය ඔවුන් වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දිනු පෙර පූපේ රැගෙන වහන්සේට තුති පුදමින් ඒ කඩා ස්වකීය ශ්‍රාවකිනට දෙමින් මෙසේ වදහලස්සේක ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න සැබවින්ම මේ අපුදේසා පවරා දිනු ලබන මාගේ ශරීරයයි රාත්‍රී භෝජනයේ වැළඳූ පසු උන් වහන්සේ සේම කුසලාන්ද රැගෙන නැවත තුති පුදා ස්වකීය ශ්‍රාවකිනට දෙමින් මෙසේ වදහලස්සේක ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න සැබවින්ම මේ අභිනව දනන්ත උද කිවිසුමේ මාගේ රුධිර කුසලානයි පව් කමාව සඳහා ඔබ දිස්සාසිල් මනුෂ්‍යන දිස්සා දේ වගුරුන් ලබන්නේය මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න අපි විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු ස්වාමිනිය ඔබ වහන්සේ කුතු වූසේක ස්වාමිනිය ඔබ වහන්සේ උත්තාන වූසේක ස්වාමිනිය ඔබ වහන්සේ නැවත වඩිනසේක
එයින් පියාණනි යොවුන් වහන්සේගේ මරණයේ දුත්තාණේ සිහිපත් කරමින් ජීවන දායක පූපේද ගැලවීම දායක කුසලානද වහන්සේට පුද කර සිරිම බහමුවේ සිරිමින් ඔබට සේවය කරන්නට සුදුස්සන් වශයෙන් සැලකීම ගැන වහන්සේට තුති පුදමු කිසුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට ශ්‍රී රුධිරයට සහභාගී වන්නා වූ අප සිළු දෙනාම සුදහාත්මන වහන්සේ විසින් එක්සත් කරන ලබන ලෙස අපි ආවරත වයද සිරිමු ස්වාමිනිම ලෝකේ පුරා පැතිර පවත්නා වූ වහන්සේගේ සුදු සභාව සීකල මැනව ෆ්‍රැන්සිස් නම සුදු හොතුම් පියානන්ද මල්කම් රංජිත් අප අග රදගුරු හිමිපාණන්ද සහායක රදුරු වරුන්ද සකල පූජක පැවිදි පිරිස සමග පිසුදු සභාව දයා ගුණයෙන් පිරිපුන් වන්නට සලසනු මැනව මෙලවින් වහන්සේ වෙත කැඳවාගත් මෙම දිව්‍යයාගේ සඳහා බැතිබර දායකත්ව දැක්වූ සිළු දෙනාගෙන් දෙවන් වහන්සේ වෙත ගෙන්වාගත් නැසී ගියා වූ සිළුම ආත්මයන් සිහි කළ මැනව ප්‍රසාද ස්නාපනේ දීපාපිරණස් මිනු වහන්සේගේ පුත්‍රයාණන්ගේ මරණයට සහභාගී වූ සියලු දෙනාම වහන්සේ සමග සදා ජීවිතය සඳහා නැවත නැගී වැඩ සැලසෙනු මැනව උත්තානේ බලාපොරොත්තු දෙමීගේ අපගේ සහෝදර සහෝදරියන් ද වහන්සේගේ දයනුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණු අනිකුත් සියල්ලන් ද සීකර වහන්සේගේ ශ්‍රී මුණේ ආලෝකයේ වෙතට පිළිගත මැනව අප සියලු දෙනාටම දයනුකම්පා කළ මැනව භාග්‍යවත් දේව මාතාන් මනකනි මරියාවන්ද භාග්‍යවත් පොසළු වරුන්ද සුදෝ ජුසේ මුනි දුන්ද යුසේ වාස් මුනිඳුන් ඇතුළු සෑම කාලයන් වහන්සේගේ කැමැතිටු කරමින් දිවි ගෙවූ සිළුම සුද්ධවන්තින් සමග සදා ජීවනයට සහභාගී වීමට ආප සුදුස්සන් කළ මැනව උදුන්නා සංඝ වහන්සේට ප්‍රශංසා කිරීමටද වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද වහන්සේගේ පුත්‍ර වූ ජේසු ක්‍රිස්තු වහන්සේ මගින් අපට වරම් දුන මැනව ඔවුන් වහන්සේ මගින්ද ඔවුන් වහන්සේ සමගද ඔවුන් වහන්සේ කෙරෙහිද සියලු බලදි දෙවි පියාණනේ සුදහාත්මයන්න් හා සමග එක්වඩවසන්නා ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටමත් වේවා ස්වාමින් වහන්සේගේ ආදරේ වචන තුල අපි දැහන් ගත වෙමු අපගේ ආදර දෙවි පියන් වහන්සේ වෙත හැරී අපට අවශ්‍ය කරන්නා වූ සිල්වර ප්‍රසාද විශේෂයෙන්ම අපට එදිනදා භෝජනය අප සෑම කෙනෙකුටම ලබා දෙන්නට කියමින් අපි මෙසේ එකමුතුව යාඥා කරමු ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලෙහි දිටු වේවා අපගේ දිනදා භෝජන අද අපට දානය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අප ක්ෂමා කරන්නාක් මෙන් අපගේ වැරදිද ක්ෂමා කළ මැනව පාපෝස්සාවන් රැස්වීමට අපට නොදී අයහපතින් අප මුදාගත මැනව ස්වාමිනී සිළුම යහපතින් අප සිළුනා මුදාහරණ මෙන්ද අපගේ ජීවිත කාලය ප්‍රසාමය දෙන මෙන්ද අපි ආයිදිමු ලබහන්සේගේ කරුණාබර පීඩ ලැබෙන තුරු පාපයෙන් මිදී සිළු දුක් කරවලෙන් සුරක්ෂිත වේ අවිහිම ගලුම් කරුවානන් වන ජේසු ක්‍රිස්තු වහන්සේ නැවත පැමිණි බහගත අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු මග්නිසාදයට රාජ්‍යද බලයේද මහිමේද සදාටම ඔබ වහන්සේගේ සාමිය ඔබ සමත බාහිමි මාගේ සාමිය අපට දෙමින් සුවකීය ශ්‍රාවක නමතාව අදහල ජේසු ක්‍රිස්තු ස්වාමිනේ ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ ස්වභාවයේ විශ්වාසී සලකා ඔබ වහන්සේගේ මැද පරිදිම ස්වභාවට අප ජීවිත අප පෞල් තුළ අප දේශයට සාමයේද සමගියේද සුවේ දහණය කරන්න කරුණා කළ මැනව ඔබ වහන්සේ සදාට වැඩවසන සේක රජකම් කරන සේක ආමෙන් ස්වාමින් වහන්සේගේ ජීවමාන සාමය ඔබ තුල සෑම මොහොතකම පවතිවා ඔබ සමගද පවතිවා අපේ කිනේකාට සාමය පදමු ඔබට සාමය වේවා ඔබට සාමය වේවා ඔබට සාමය වේවා ලොවෙහි පව් හරින දේවාජ බාලකයාණනි අපට කරුණා කළ මැනව ලොවෙහි පව් හරින දේවාජ බාලකයාණනි අපට කරුණා කළ මැනව ලොවේ පෞහරණ දේවාංශ බාලකයන්නි අපට සාමය දුන මැනව වහන්සේ සුරණු භාවින් මාගේ සිළු පෞලි සමර මෞදාගත බහන්සන පනස්සියල්ලේ මාසන මැනව ඉස්සන වල වහන්සේ බින් වන්න මෙන්න ජීවන දහයක භෝජනය මෙන්න ජීවනයේ ආහාරය මෙන්න ස්වාමින් වහන්සේ
අපට දුන්නා වූ ඒ සදාතනික ආහාරයේ භෝජනය මෙන්න දේවාජ බහලකයන් මෙලොවේ පවතුන දැනන් වහන්සේ දේවාජ බහලකයන්ගේ භෝජනයට ගන්න සිළු දනාම භාග්‍යවන්තයෝය ස්වාමිනේ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුස්සෙක් වෙමි එහෙත් වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ සදා ජීවනය වෙත මාගෙන යනසේක්වා ජේසුස් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ සත් ප්‍රසාදේ වැඩ සිටින බව මම විශ්වාස කරමි සියලුම කරුණාවල් ඔබ වහන්සේගෙන් ලබා ගන්නට පුළුවන් බව අදහා ගනිමි මේ වනතුරු ඔබ වහන්සේට විරුද්ධව කළ අනතරවලට බොහෝ සේ වික්ෂෝප වේමි මාගේ මුළු හෘදයෙන් මම ඔබ වහන්සේට ආදරේ වේමි මේ ආදරය නිසා ඔබ වහන්සේව සක්‍රමෙන්තු ආකාරයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන්වත් ලබා ගන්නට කැමති වී බොහෝසේ ආශාවෙමි ජේසුස් ස්වාමින් වහන්ස මාගේ හෘදයට වඩිනවා සෝදේ ඔබ වහන්සේ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩියාසේ සිපාචාර කර ස්තුති කරමි ඔබ වහන්සේට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවේමි ඔබ වහන්සේගෙන් කිසි කලෙක අහක් නොවන්නට මට කරුණා කළ මැනව ආමේ ඔබගේ මෙහෙකරුවා පිට ඔබේ මුහුණ බැබලෙන්නට සලස්සනු මැනව ඔබ වහන්සේගේ ප්‍රේමයෙන් මා ගලවාගත මැනව ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට මම හඬ ගසන්නෙමි මාලජාවට පත් නොකල මැනව අපි ආඥා කරමු අති සුවිසුද්ධ ස්වාමිනි සකල ලෝකයට ගැලවීම උදා කළ මේ පාරිශුද්ධ යාගයෙන් වහන්සේ අප හැම පෝෂණය කළසේක් වේද ඒ ගැලවීම තුල නිතර ආරක්ෂා කරන මේ ප්‍රසාද නිධානයේ බල මහිමයෙන් අප තුල සත්‍ය විශ්වාසය වර්ධනය කරමින් ලෝ පුරා එය පැතිරවීමට අවශ්‍ය වර ප්‍රසාදයන් අපි වහන්සේගේ නවනතව ඉල්ලා යාඥා කරමු මේකදී අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමෙන් ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා සර්ව බල පරාක්‍රම දෙවි මහෝත්තමයන් වන පියානෝද පුත්‍රයානෝද ශුදහාත්මයානෝද ඔසිලු දෙනාම ආශිර්වාද කර සුවපත් කරනසේක්වා ආමෙන් යන්න සහෝදර ප්‍රේමෙන් ජීවත් වන්න දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා සමගිය ගොඩනම් වන්නට දෙන්න වරම්
දිවියාගේ සඳහා මෙතිබර දායකත්වය දැක්ව සිට දෙනා සහ දේව වචනයේ ලෝකේ පුරා පතල ගරඬ වෙරදරන බබුමුරු වාහිනී නාලිකාවේ සිට දෙනා වෙනුවෙන් අපි දේව මතන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ඉල්ලා මෙසේ යාඥා කරමු. නමෝ මරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහි ශ්‍රී නතරේන ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය ඔබගේ ශ්‍රී කුසේ පලවන් ජේසුස් ආශිර්වාද ලද්දාමය. සාන්ත මරියනී දේව මෑණියනි පාපී වූ අප උදෙසා දැනුත් අපේ මරණ වේදී තියාක්ෂා කළ මැනව ආමේන්. ලංකාවේ අප ස්වාමි දුවේනි අප නිසා යාක්ෂා කළ මැනව සුදෝ ජුසේවාස් මුනි දුනේ අප නිසා යාක්ෂා කළ මැනව දෙවියන් වහන්සේගේ සිළු මුනි වරුණි මුනි වරියනි අප නිසා යාක්ෂා කළ මැනව සාන්ත කුරුසේ අධි අහලමින් අපගේ සතුරන්ගෙන් පළවා දේවා ආබගේ දෙවි ස්වාමිනී පිරාගේ පුත්‍රයාගේ ප්‍රසන්නුගේ නාමෙන් ආමෙන්. ජේසු පිහිටයි පියාණනි. This Holy Mass was offered for in thanksgiving on the birthday of our son, Viran Pereira. Thank you, Almighty Father, for the gift of his life and all the blessings showered on him. We surrender his future into your mighty hands. By Tati, Ammi, Ayya, and Malli.